නමුත් හනගාටුවට වේදනාවට කරුණ අද අපේ කාගේත් හදවත් කම්පා කරමින් අද රටේ ගමන් මග වෙනතකට යොමු වෙලා ක්‍රියාත්මක වන ස්වභාවයක් අපිට දකින්න තියෙනවා. විශේෂයෙන් අද නැගෙනහිර පළාතේ පොතුවිල් වගේ ප්‍රදේශවල මඩකලපුව වගේ ප්‍රදේශවල අද අධිකරණයේ රටේ නීති ස්වාධිපත්‍ය සනාතවන අධිකරණයේ තුලින් ලැබෙන නඩු තීන්දුව අද දෙමළ භාෂාවෙන් අපිට ලැබෙන්නේ. අධිකරණයේ කතා කරන්නට ඕන නඩුවක් තිබෙනවා නම් අපිට වෙන්නේ දෙමළ නීතිඥවරයෙක් ඒ වෙනුවෙන් අපිට අල්ලා ගන්නට. දෙමළ නීතිඥවරයා අපේ මතය අධිකරණයේ හැමෝම කියාපානවාද කියන එකේ ප්‍රශ්නයක් අපිට අද නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට මඩකලපු අධිකරණයෙන් උවද ඒ විදිහටයි අපට නඩු තීන්දුවක් ගන්නට වෙන්නේ. මේ විදිහේ දුෂ්කරතාවයන්ට ඒ විදිහට ගමන් කරන අතර උතුරු පළාත් සභාව අද රටේ බෙදුම්වාදී ඊළම්වාදී මෙහෙයුම් මධ්‍යස්ථානයේ බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. අද මහජන බදු මුදල් වලින් යැපෙන අපේ රටේ විපක්ෂ නායකවරයා වශයෙන් ආණ්ඩුව පිළිගත්ත ආර් සම්පන්දන් අද ගෙන යන වැඩපිළිවෙල තුල බරපතල තර්ජනයක් ඒකීය ලංකාවට ඉරණම් වෙලා පවතිනවා. ඒ වගේම තමයි සුමන්තිරන් වැනි ඇත්තවුන්, ඒ වගේම විග්නේශ්වරන් මේ අයගේ ඉල්ලීම් දිහා බලනකොට අනේක විධ වූ වේදනාවන් තුල, ජීවිත පූජාවන් තුල, ඒ වගේම ආබාධිත තත්වයන් තුල මේ මුදාගත් දේශය අනතුරුකට ලක් වෙලා තිබෙනවා. උතුරු සහ නැගෙනහිර කියන මේ දෙපළාත පළාත් දෙකක් වශයෙන් එදා බෙදා වෙන් කර ගැනීමට උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ සිදු කළ කැපකිරීම අපි මේ මොහොතේදී තාම අභිමානයෙන් සිහිපත් කරනවා. පානම් පත්තුවේ ඉඳලා අපි වවුනියාව දක්වා උතුරු නැගෙනහිර දෙක කොටස් දෙකක් වශයෙන් පළාත් දෙකක් වශයෙන් වෙන් කරන්නට අපි අස්සන් දසලක්ෂයක් අස්සන් කරලා එදා ආණ්ඩුවට කියා හිටියා උතුරු සහ නැගෙනහිර වෙන් කළ යුතුයි කියලා. හැම දෙනාගේම බලවත් වූ සංවිධානාත්මක වැඩපිළිවෙල නිසා එදා අපි උතුරු සහ නැගෙනහිර වශයෙන් මේ පළාත් දෙක වෙන් කරගන්නවා. මෙහි තිබිච්ච තර්ජනයේ තරම නැගෙනහිර පළාතේ ප්‍රධාන පළාත් ලේකම්වරයා හේරත් අබේදීර මහත්මා කාර්යාලයේ රැඳී සිටියේදී එදා වෙඩි උණ්ඩියට යටත් වෙලා මරණයට පත් වෙනවා තමන්ගේ පළවෙනි රාජකාරී අවස්ථාවේදීම. ඉතින් මේ විදිහේ උතුරු නැගෙනහිර පළාත් වශයෙන් බෙදීමේ අවාසිය එල්ටීටී ත්‍රස්තවාදයට එහෙම නැත්නම් ඊළම්වාදීන්ට එදා පැවතුනාසේ මද පවතින බව සනාත වෙන කරුණක් උතුරු නැගෙනහිර වෙන් කළ ඒකාබද්ධ කළ යුතුයි කියන ඌව උතුරු පළාත් සභාවේ යෝජනා සම්මත වීම. එතකොට සුමන්තිරන් වගේ චරිත අද ක්‍රියාත්මක වීම අපිට බොහොම බරපතල ප්‍රශ්නයක්. එල්ටීටී කුරිරු ත්‍රස්තවාදී ගේ සැමරුම අද උතුරු කරේ කිසිම හිරිකිතයකින් තොරව මහජන මුදල් වලින් පෝෂණය වෙමින් අද සමරනවා. අපිට කනගාටුවක් තිබෙනවා අපේ පාලකයෝ දිහා බලනකොට අපේ විරෝධාහාර රණවිරුවන්ගේ ඒ ත්‍රස්තවාදී මුදවගෙන වසර 7ක් ගතවන අභිමාන වූ සැමරුම් වේලාවේදී අපේ ආරක්ෂක ලේකම්තුමා සඳහන් කළේ සංස්කෘතික උත්සවයක් අපේ රටේ අපේ රජය සිද්ධ කරනවා කියන්නේ මේ වගේ අර අභිමානයේ බිඳින වැඩපිළිවෙල් පිළිබඳව උතුරු සහනගෙන සිංහල සංවිධානය ඒ තුලින් හෙට දවසේ රට ගමන් කරන අවධානම පිළිබඳව අපිට යම් අවබෝධයක් ඇති වෙලා තිබෙනවා. මේ தත්වයේ තුල වඩ වඩා සංවිධානාත්මකව අපි පෙළගැසිය යුතු සංවිධානීය විය යුතු කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයකයි අපි අද මේ වර්තමානයේ වෙනකොට කටයුතු කරනු ලබන්නේ. ඒක නිසා උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ නැවත ප්‍රතිසංවිධානය වෙලා දේශයේ ඒකීය භාවයේ වෙනුවෙන් දෙවන්ත මෙහෙවරක් අපේ කරවුර මත පැටවලා තිබෙන බව අපි අවබෝධ කරගත්තා. සංවිධානයේ ක්‍රියාධරයන් ත්‍රිකුණාමල වවුනියාව අම්පාර අපි නැවත නැවතත් සාකච්ඡා කරමින් මේ රටේ ඒකීය භාවයේ වෙනුවෙන් කළ යුතු යුග මෙහෙවර අප සිද්ධ කරන්නට මේ වෙනකොට අප සංවිධානය වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් අපිට සමාජය දැනුවත් කිරීම, ඒ වෙනුවෙන් අපිට සමාජය සංවිධානය කර ගැනීම,
බොහෝ කටයුතු අපිට දැන් නැවත ආරම්භ කරන්නට අපි කටයුතු සිද්ධ කරගෙන යනවා. අපි මේ සියලු කාරණා තුල උතුරුසහනගෙන සිංහල සංවිධානයේ ක්‍රියාත්මක වෙත්ම අපි අපේක්ෂා කරනවා පාලක පක්ෂයට මේ රට මේ ගමන් කරවන පිළිවෙත වෙනස් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා කටයුතු කරන්නට ඕන කියන කාරණේ. මේ විදිහට ගත්තාම අද උතුරු නැගෙනහිර දෙපළාත තුල සිංහල ජන කොටසට බලවත් අසාධාරණයක් පත් වෙලා තිබෙනවා. මහජාතිය වීමේ සාපය දෝ හෝයි කියන සැකය අද සාමාන්‍ය සිවිල් සිංහල ජන කොටසගේ මනසට ඇතුල් වෙලා තිබෙනවා. අද අනාදිමත් කාලයක පටන් පැරණි ගම්බරයන් තුළ ජීවත් වෙච්ච සිංහල ජන කොටසට එම භූමිය අහිමි වෙලා තියෙනවා. එම භූමිය තුළ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පැනලාපු මුල් පැරණි පදිංචිකරුව වෙච්ච පානම්පත්තුවේ ජනතාවට තමන්ගේ ඉඩකඩම් අද අහිමි වෙලා. ඒවා දේශපාලන පක්ෂ නියෝජනය කරන වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන නායකයෝ තමන්ගේ බූදල් හැටියට ඒවා පාවිච්චි කරන්න කටයුතු කරනවා. එතකොට මේ වගේ දේවල් වල මුරකාරයන් බවට අද ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන තලයට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් දිහා බලනකොට අපිට මේවා සියල්ල ඉවසා දරාගෙන බලාගෙන ඉන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ අනතුරෙන් රට මුදවා ගන්නට ඕන. ඒ මුදවා ගැනීම බරපතල වූ කාර්යභාරයේ මෙහෙවරෙහි කොටස්කරුවෙක් වශයෙන් උතුරු සහනගිනි සිංහල සංවිධානයේ අද අපි මේ පණිවිඩයගෙන හැර යමින් රට පුරාමත් ලෝකේ පුරාමත් රට ආදරය කරන ජනතාවටත් අඬගහමින් අපේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්නට කියන ආරාධනය අපි සිද්ධ කරමින් අපි මේ වැඩපිළිවෙල ඉදිරියට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ තුළ යම් යම් අය අපි විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ කරමින් කතා කරන්න පුළුවන්. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පැවති සමය තුළදී අපිව UMP එකට නතු කරමින් ආණ්ඩු පක්ෂය කතා කළා. වර්තමාන ආණ්ඩුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නතු කරමින් අදහස් පළ කරන තත්ත්වයක් අපිට දකින්න තිබෙනවා. මේකට සාධාරණ හේතුවක් තියෙනවා. පත්වන හැම ආණ්ඩුවකටම ආණ්ඩුව වැරදක් කරනවා නම් ඒ වරදට එරෙහිව සටන් වදින සංවිධානයක් හැටියට උතුරු සහනගිරි සිංහල සංවිධානයේ පවතින ආණ්ඩුවට බාධාවක් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ තර්ජන, ඒ ගර්ජන, ඒ මත විමසුම් අදහස් විවරණයන් කොතෙකුත් ආවත් දේශේ නාමයෙන් උතුරු සහනගිරි සිංහල සංවිධානය අපේ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් ජීවිත පූජාවෙන් අපි දිවිහිමියෙන් කටයුතු කරන බවට අපි මේ මොහොතේදී ඉතාම නිහතමානීව ඒ වගේම අභිමානයෙන් යුක්තව අපි සිහිපත් කරනවා. මම උතුරු සහනගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපති ආනන්ද හාමුදුරුව වැඩවාසය කරන්නේ අම්පාර උහන කුමාරිගම ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ. මගේ දුරකථන අංක 077 3069582 ස්ථාවර දුරකථනය 063 205 10 10. මේ දුරකථන ඔස්සේ අපි සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ලිපිනේ ඔස්සේ උතුරු සහනගිනි සිංහල සංවිධානයේ සභාපති ශ්‍රී පුෂ්පාරාමයේ කුමාරිගම උහන අම්පාර කියන ලිපිනේ මගින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් විද්‍යුත් තැපැල මගින් සම්බන්ධ වෙනවා නම් සේනාපති ආනන්ද @gmail.com කියන ලිපිනය හරහා සම්බන්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ඒ උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති අම්පාර උහන කුමාරගම ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී සේනාපතියේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඔබ දන්නව සෑම ඉරිදාවකම අප ඔබ හමුවෙන්නේ රාත්‍රී 9-10 දක්වා FM 99.9 SWRFM.org හරහත්. සජීවව ගෙනෙන වැඩසටහනට ඔබට සම්බන්ධ වන්නට නොහැකුණා නම් ගොඩවන්න විදුරු media.net වෙත ඔබට ඕනෑම වේලාවක ලොව කොතැනක හෝ සිට ඔබට නැවත නැවතත් සවන් දෙන්නට පුළුවන් විදුරු සිංහල සංග්‍රහයට. හොඳයි, වෙලාව රාත්‍රී 9:55 අප ඔබගින් සමුගෙන යනටයි සූදානම. සංගීත් විජේසූරිය ගායන බොදු වැති ගීයක් ඔබට ලබා දෙමින් අපි ඔබෙන් සමුගන යනවා. ලබන ඉරිදා හරියටම රාත්‍රී 9:00 ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔබට කතා කළ සුජීව මුදලිගේ වැඩසටහන් නිෂ්පාදනය කළ උපුල් පාදක විදාන. ඔබ සැමට සුබ රාත්‍රියක් සහ සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබගෙන් සමුගෙන යනවා.
ආ